सीकिरियनु श्रीलंकावे मध्यम पलाते मातली दिस्त्रिक्के दबुल्ले प्रादेशीय लेखम कोट्टासेट किबिस ग्राम्य आश्रित पीठायते बल संपन्न वू शक्तिमत् विशाल नगरेकी ऐतिहासिक हा पुरा विद्यात्मक वेदगत्कमकी युतु स्थानयक् वन सीकिरिय मीटर 201 අඩි 661 ක පමණ උසකින් යුත් පර්වතයක දෙවන්ත ස්වභාවික නිර්මාණයකි ශ්‍රී ලාංකික ඉතිහාසයේ තවත් මතභේදාත්මක සාධකයක් වන සීගිරිය ගැන බොහෝ ගවේෂකයන් විවිධ මත පළ කරනු ලැබේ මේ සීගිරියමද එමත් නොමැතිනම් රාවණ රජුගේ ආලක මන්දාවද යන්න බොහෝ දින අතර ප්‍රශ්නාර්ථයක් පවතී මේ තවත් විශිෂ්ට ගවේෂකයෙකු නීල් කිරියල්ල මහතාගේ ග්‍රන්ථයට අනුව ඔහු අනාවරණය කර ඇති කරුණු කීපයක් උපුටා ගන්නා ලදී නූතන පුරා විද්‍යාව විසින් සැඟවීමට උත්සාහ කළද සීගිරිය තුල රාවණ රජු පිළිබඳව කියවෙන සෙල්ලිපි පවතින බවත් රාවණ රජු විසින් සීතා දේවිය රැගෙනීම පිළිබඳව කියවෙන සෙල්ලිපියක් සීගිරිය නයිපෙන ගුහාවේ පවතින බවත් නිල් කිරියල්ල මහතා අනාවරණය කර තිබේ. එම සෙල්ලිපිය තුළද නගුලී යඩුවෙන් සීතා දේවිය හඳුන්වා දී තිබුව අතර ඒ පිළිබඳව පුරා විද්‍යාඥයන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් කිරියල්ල මහතා තවදුරටත් චෝදනා කරයි. ඉදමතරව ලංකාව පුරාවටම රාවණා පිළිබඳව කියවෙන සෙල්ලිපි 12ක් ඇතත් ඒවාද උවමනාවෙන්ම ව්‍යාජ අර්ථකථනයන් හරහා ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත් ඔහු සඳහන් කර තිබේ. රාවණා රජු පිළිබඳව කියවෙන තවත් සෙල්ලිපියක් වෙස්සගිරියේද පවතින බවත් 1913 වසරේදී පුරාවිද්‍යා ගවේෂණවලදී ඒවා නිවැරදිව කියවා ඇති බවටත් ඔහු ඔහුගේ ග්‍රන්ථය තුල අනාවරණය කර ඇත. සීගිරි කලට පිවිසුමේදී සිංහපාදයක් ඇති බවද සඳහන් කළත් ඒවා ගුරුලෙකුගේ පොරකටු බවද ඒ මහතා හෙළිදරව් කළයි. සිංහෙකුට ඇඟිලි පහක් පවතින අතර සිංහෙකු කිසිදා නියපොතු දිගහැර නොසිටින බවත් එතුමා ලියා ඇති කෘතියේ සඳහන් කර තිබේ. ඒ අනුව සීගිරි යන නාමයේද නිවැරදි නොවන බව සඳහන් කරන ඔහු සිවගිරිය සීගිරිය වූ බවත් සිව යනුවෙන් සූර්යා හඳුන්වා දුන් බවත් ඒ අනුව සූර්යා පුදන ලද ගිරිය සීගිරිය ලෙස නම් වූ බවත් තවදුරටත් සඳහන් කරයි. මෙය සියලු කරුණු කාරණා සලකා බැලීමේදී රාවණ රජුගේ ආලක මන්දාව බවද ඔහු තවදුරටත් එම කෘතියේ සඳහන් කර තිබේ. මෙරට ඉතිහාස වර්තාවන් වලට අනුව කාන්තාවන්ගේ උඩුකය ආවරණය කිරීම 15 වන සියවසේන් පසු ආරම්භ වූ බව පැවසුවද සීගිරි බිතුසිතුවම් වල දාසියන් පවා උඩුකයට හැට්ට හැඳ සිටීම ප්‍රශ්නාර්ථයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව සීගිරිය නිමවා ඇත්තේ කාශ්‍යප යුගයේ නොවන බවත් හෙලිකරන ඔහු ලංකාවේ ඉතිහාස කියවීම් රසක්ම අසත්‍ය බවද තවදුරටත් ඔහුගේ ග්‍රන්ථය හරහා අනාවරණය කරන්නට සමත්ව තිබේ. නූතන පුරා විද්‍යාඥයින් සීගිරි නිර්මාණකරණයේ ගෞරවය කාශ්‍යප රජුට ලබා දුන්නද සතුරු කුටුඹයේ සැඟවි සිටි එවන් රජෙකුට එවන් විස්මයක් කිරීමට නොහැකි බවත් කිරියල්ල මහතා පෙන්වා දෙයි. සීගිරි පර්වතයේ මත පවතින ජල තටාක පිහිනුම් තටාක නොවන අතර සීගිරි පර්වතයේ ඇති අභ්‍යන්තර කුටි සඳහා ජලය කබඩා කිරීමට ජල තටාක සකසා තිබූ බවත් ඔහු හෙළිදරව් කරයි. යටත් විජිත සමයේ සිටම ඇරඹෙන පුරාවිද්‍යා විෂය ධාරාවට අනුවන සීගිරිය දකින අයුරු අපි මදක් සිහිබුද්ධියෙන් කතා කළ යුතු ඇත. මෙම ස්ථානීය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1800
අනුවේදීය ඒ බ්‍රිතාන්‍ය රජයේ එවකට ආදායම් බදු නිලධාරියෙකු ලෙස සේවය කළ එච් ටීපී බෙල් මහතාගේ අධීක්ෂණය යටතේය සීගිරිය පිළිබඳ ගවේෂණය සිදු කළ මහාචාර්ය එච්.සී.පී. බෙල් මහතා ලංකාවේ සීගිරිය පිළිබඳව ඇති සත්‍ය සංගවා ඇති බවටත් එච්.සී.පී. බෙල් මහතාගේ පරිශන කටයුතු සඳහා කිසිදු සිංහල ජාතිකයෙකු සම්බන්ධ කර නොගැනීමම විශාල පෙහෙලිකාවක් වන බවටත් අපේ උරුමයන් රැකගමු පරිශන කුතිය හරහා නීල් කිරි එල්ල මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටී ඒ අනුව ශ්‍රී ලාංකික වංශ කතාවට අයත් විශිෂ්ට නිර්මාණ රසක්ම සීගිරි පර්වතාශ්‍රිතව පවතින අතර වර්තමානයේ වන විට එම විශ්මයන් සැඟවී ඇති බවටයි තවදුරටත් නිල් කිරි එල්ල මහතා ප්‍රකාශ කර සිටින්නේ සීගිරිය අවටින් හමුවන රාමකුලේ අලිකල පිදුරංගල වෙනි සාධක මගින්ද සීගිරියට පවතින රාවණ රජුගේ සම්බන්ධතාවය තහවුරු වන බවත් එතුමා පෙන්වා දෙයි. පිදුරංගල සිට සීගිරිය තෙක් උමං මාර්ගයක් පවතින බව තහවුරු කෙරුවද ඒවා නැවත විටක් ලෝකයාගෙන් සංගවා තැබීමට කටයුතු කිරීම පෙහෙලිකාවක් බවද රාවණ රජුගේ ඉතිහාසය හා සැබෑ ඉතිහාසයේ සංගවා තැබීමට යම් කණ්ඩායමක් කටයුතු කරන බවටද නීල් කිරියල්ල මහතා ඔහුගේ ගවේෂණාත්මක කෘතිය හරහා තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලාංකික වංශ කතාවට මතභේදාත්මක ආන්දෝලනාත්මක සාධකයක් වූ සීගිරිය වටේම පිහිටා තිබෙන්නේ මනෝරම්‍ය කඳුවළල්ලක්ය. නැගෙනහිරින් නුවරගල සහ ගල්ලිඳ කඳුවැටිවලින්ද දකුණින් කණ්ඩලම කඳුවැටියෙන්ද බස්නාහිරින් ලෙනදුර අරංගල කඳුවැටියෙන්ද උතුරු දිසාවෙන් රිටිගල කඳුවැටියෙන්ද වට වූ භූමි භාගයක පිහිටා ඇති සීගිරිය ඉතාමත් මනෝරම්‍ය වූ පර්වතයකි. මනෝරම්‍ය වූ සීගිරි පර්වතය නිකම්ම නිකම් වූ ගිරසිකරයක් නොවේ. එය ජාතික උරුමයක්ය. සීගිරි පර්වත රාජයා ඒ වටා වූ නටබුන් වර්තමාන ලෝකයේ අටවැනි ලෝක පුදුමේ ලෙසින් හඳුන්වනවා පමණක් නොව යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයක් විදියටත් නම් කර තිබේ. එවැනි සන්ධි ස්ථානයක් රැක ගැනීම සිංහල බෞද්ධ අපගේ යුතුකමක් සේ සලකමු. නැවතත් මෙවැනි අපූරු ඓතිහාසික වැඩසටහනකින් හමුවෙමු. RR ප්‍රඩක්ෂන් අපිව සබ්ස්ක්‍රයිබ් කර අපි සමග එකතු වන්න ඔබටත් ගෞරවයෙන් ආරාධනා.